දුම්රිය ආසන සංඛ්‍යාව අනුව මගීන් ප්‍රවාහණයට අවසර ලැබීමත් සමග රැකිය සඳහා ගමන් ගන්නා මගීන් වැඩි ප්‍රමාණයකට අවස්ථාව සලසා දීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ අනුව කලින් දුම්රිය වෙන් නොකරගත් රැකිය සඳහා ගමන් ගන්නා මගීන්ටද දුම්රියෙහි ගමන් කිරීමට අවස්ථාව හිමිවනවා. දුම්රිය වෙන් නොකරන ලද මගීන් සඳහා රාජකාරී හැඳුනුම්පත තමාගේ ආයතනයෙන් ලබා දී ඇති ඊමේල් පණිවිඩයක් ලිපියක් හෝ SMS පණිවිඩයක් තිබේ නම් ඒ බව අදාළ දුම්රිය ස්ථානයේ දුම්රිය ස්ථානාධිපතිතුමා වෙත ඉදිරිපත් කර අවශ්‍ය අවසරය ලබාගෙන දුම්රිය ගමන් කිරීම සඳහා මේ අවස්ථාව ලැබෙන්නේ දුම්රිය ආසන हिट सिट कोलंबोला दुम्रिय गमन वार दह नवय क्रियात्मकाय කල්ලිවැල දුම්රිය මාර්ගයේ සඳහා දුම්රිය හතරක් ධාවනය කිරීමට කටයුතු කරලා තියෙනවා. ප්‍රධාන මාර්ගයේ දුම්රිය හතකුත්, මුහුදුබඩ මාර්ගයේ දුම්රිය හයකුත්, පුත්තලම් මාර්ගයේ එක දුම්රියකුත්, උතුරු මාර්ගයේ එක දුම්රියකුත් ධාවනය කරනවා. මේට අමතරව නාවලපිටියේ සිට නුවර දක්වා, මාතලේ සිට නුවර දක්වා, කොල්ගාවලේ සිට නුවර දක්වා, මාතර සිට ගාල්ල දක්වා සාමාන්‍ය පරිදි මේට පෙර ධාවනය වූ දුම්රියන්ද කාර්යාල සේවය සඳහා ධාවනය කිරීමට කටයුතු කර තිබෙනවා. එහෙත් සාමාන්‍ය ජනතාවට දුම්රියෙහි ගමන් කිරීමට අවස්ථාව හිමිව නැහැ. මේ අතර රැකියා සඳහා ගමන් ගන්නා මගීන් වෙනුවෙන් ක්‍රියාත්මක ප්‍රවාහන වැඩපිළිවෙල තවදුරටත් වර්ධනය කර ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයා ප්‍රකාශ කළා. ඊට ලංකම බස් රථ 4000කට අධික සංඛ්‍යාවක් යොදවා තිබෙනවා. අප කළ විමසීමකදී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයා පැවසුවේ අවදානම අඩු කලාපවල දිස්ත්‍රික් හා පළාත් අතර බස් ගමනාගමනය සඳහා සෞඛ්‍ය අංශ නිර්දේශයන්ට අනුව ඉදිරි සතියේදී අවසර හිමිවනු ඇති බවයි.